හොඳයි ඉතින් කෘෂි නිවුස් සමගින් සිටින ඔබට සුබම සුබ ජයග්‍රහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ඔබට කෘෂි ව්‍යවසායකත්වය තුළින් ජයග්‍රහී ගමනක් යන්න වැදගත් වෙන ඔබ සැලකිලිමත් විය යුතු ටිප්ස් එංගි පහක් පිළිබඳව තොරතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. කෘෂි නිවුස් අපේ පොඩ්කාස්ට් විකාශය තුළින් මම කලින් සඳහන් කළා තියෙනවා අපිට සමහර තොරතුරු ලබා ගන්න ගියාම දුර ප්‍රශ්න එනවා. ඒ වගේම සමහර තාක්ෂණික ප්‍රශ්න එනවා. ඒක නිසා අපිට සමහර තොරතුරු වීඩියෝස් එකේ පමණක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. හැබැයි එහෙමයි කියලා අපි නවතින්නෙත් නැහැ. ඔබට අවශ්‍ය කරන දැනුම හඬපට ඔස්සේ හරි අපි ලබා දීම සිද්ධ කරනවා අපේ රටේ කෘෂි සංවර්ධනය වෙනුවෙන්. ඉතින් ඇග්‍රි බිස්නස් එකක් ආරම්භ කරන්න තිරසාරව පවත්වාගෙන යන්න වැදගත් වෙන මේ කරුණු පහ පිළිබඳව තොරතුරු කියන්න අපිත් එක්ක එකතු වෙනවා. කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර කෘෂි කර්මාධ්‍යක්ෂ සංවර්ධන එස්.එම්. රොෂාන් මහත්මයා. රොෂාන් මහත්මයාගෙන් අපි අහලා බලමු මොනවද ඔබ සිහි තබා ගත යුතු මේ කරුණු කියලා ඇග්‍රි බිස්නස් එකක් ආරම්භ කරනකොට. මා මේ වෙලාවේ සම්බන්ධ කරගෙන ඉන්නවා කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර කෘෂි කර්ම අධ්‍යක්ෂ සංවර්ධන එස්.එම්. රොෂාන් මහත්මයා. ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක් රොෂාන් මහත්මයා. ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක්. හොඳයි සහකාර කෘෂි කර්ම අධ්‍යක්ෂතුමනි, අපි කැමති මුලින්ම අපේ කතාබහට ප්‍රවේශයක් විදියට මේ කෘෂි ව්‍යාපාරයක් කියන්නේ කුමක්ද කියලා අවබෝධයක් අදහසක් අපේ ජනතාවට ඔබතුමා ලබා දෙනවා නම්. ඔව්, ඇත්තටම කෘෂි ව්‍යාපාරයක් එහෙම නැත්නම් කෘෂි ව්‍යවසායකත්වය ගැන කතා කරපුවම යම් කිසි කෘෂිකාර්මී ආශ්‍රිත ව්‍යවසායක් තමයි අපි කෘෂි ව්‍යාපාරයක් කියලා හඳුන්වන්නේ. විශේෂයෙන්ම කෘෂි ව්‍යාපාරවලදී කෘෂි අගෙදාමේ පියවර ගණනාවක් ඔස්සේ මේ කෘෂි ව්‍යාපාර දිවෙනවා. උදාහරණයක් විදිහට එදුම් සැපීමේ ඉඳන් පාරිභෝගිකය දක්වා දිවෙන විවිධ අවස්ථාවන් කෘෂි ව්‍යාපාර ගණයට ගන්නවා. එතකොට සමහර විට අපිට කියන්න පුළුවන් අමුද්‍රව්‍ය සැපීම, ගොවිතැන් කිරීම, වාණිජ වගාවක් කිරීම, ඒත් එක්ක මාගේ කුසල නිෂ්පාදන, කෘෂි ද්‍රව්‍ය කපටා කිරීම, ඔය වගේ කාරණා ගණනාවක් ඔස්සේ කෘෂි ව්‍යවසායකත්වයේ දිවෙනවා. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමනි, අපි දන්නවා ජීවිතයේ ඕනම කටයුත්තක් ආරම්භ කරද්දී මේ ආරම්භය කියන දේ බොහොමත්ම වැදගත් අපේ කටයුත්ත සාර්ථක කරගන්න. දැන් අද දවසේ අපි කතා කරන්නේ කෘෂි ව්‍යාපාරයක් පිළිබඳව. එතකොට මේ කෘෂි ව්‍යාපාරයක් සඳහා කොහොමද නිවැරදි ආරම්භයක් වැදගත් වෙන්නේ? අපි සාමාන්‍යයෙන් අලුත් දෙයක් කරද්දී අවධානමක් ගත යුතුයි. ඒතර කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් කතා කරද්දී මේ අවධානම ටිකක් ඊට වඩා වැඩි. අපි දන්නවා යම් කිසි ව්‍යාපාරයක් ව්‍යවසායකෙක් ආරම්භ කරන්නේ මේක දවසින් දෙකෙන් කඩා වැටෙන්නේ නෙවෙයි. මේක තිරසාර තමන්ට ලාභදායි දෙයක් වෙන විදිහේ ව්‍යවසායක් තමයි පටන් ගන්න. ඉතින් මේකෙදි ආරම්භය ඉතාමත් වැදගත් වන්නේ මේ තිරසාර භාවයට තමන් බලාපොරොත්තු වෙන ඉලක්ක සඳහා යන්න නම් ආරම්භය ඉතාමත් සැලසුම් සහගත ලෙස සකස් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. නැත්නම් අපි දැකලා තියෙනවා බොහෝමයක් ව්‍යාපාර සමස්තයක් වශයෙන් අපේ කෘෂි ව්‍යාපාරය එහෙමත් නැත්නම් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර ගත්තම අවුරුදු 5ක් විතර යද්දී 90%ක්ම කඩා වැටෙනවා. 10% ඉතුරු වෙන්නේ. මේකට මූලික හේතුව තමයි ඔය කියන අපි සඳහන් කරපු හොඳ ආරම්භයක් හොඳ සැලසුමක් අරගෙන නොයෑම තමයි ඔය කියන කාරණයට මූලික හේතුව. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමනි, අපිට පේනවා මේ කාල සීමාව තුළදී අපේ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව තරුණිය මේ කෘෂි ව්‍යාපාර සඳහා යොමු වෙන්න ප්‍රවණතාවයක් තියෙනවා. ඔවුන් කැමැත්තක් දක්වනවා. එතකොට සාර්ථක කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔවුන්ට මොන වගේ ටිප්ස්ද, එහෙම නැත්නම් මොන වගේ ඉඟිද ඔබතුමා ලබා දෙන්නේ මේ ව්‍යාපාරය සාර්ථක කරගන්න? ඉතින් අද දවසේ මම බොහොම සරලව මේ ගැන කතා බහ කරන්න හිතුවා. එතනදී විශේෂයෙන්ම අපි ව්‍යාපාරයක් සඳහා හොඳ දැක්මක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඊළඟට මේ ව්‍යාපාරය සඳහා සුදුසු ඉලක්ක අපිට නගා කරගත හැකි ඉලක්ක සඳහා යෑම වැදගත් වෙනවා. ඒවා සැලසුම් කර ගැනීම වැදගත් වෙනවා. ඊට පස්සේ මේ සම්බන්ධව ව්‍යාපාර සැලසුමක් සකස් කර ගැනීම, අපි ඉලක්ක සඳහා යන ක්‍රියාකාරකම් සඳහන් කරනවා. ඒතර මේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරවීම සහ ඔය හරහා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂිත සාර්ථකත්වය සඳහා මේ ව්‍යාපාරය කෘෂි ව්‍යාපාරී ඉදිරියට අරන්නේ. එස්.එම්. රොෂාන් මහත්මයා, ඔබතුමා සඳහන් කළා කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කරනකොට නිවැරදි දැක්මක් අවශ්‍යයි කියලා. ඔව්, ඇත්තටම ඕනෑම ව්‍යාපාරයක් සඳහා දැක්මක් කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්. අපි සරලව ගත්තොත් දැක්මක් කියන්නේ දැන් ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් දීර්ඝ කාලීනව මොන වගේ දෙයක්ද මම සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ කියන ඒ පිළිබඳව බොහොම සරලව සංක්ෂිප්ත අදහසක් තමයි ව්‍යාපාරයට දැක්මක් කියන එකෙන් අදහස් කරන්නේ. එය බොහෝ විට බොහොම සරල විය යුතුයි, පැහැදිලි විය යුතුයි. ව්‍යවසායකයාට වගේම ව්‍යවසාය සම්බන්ධයෙන් කටයුතු කරන අයටත් පැහැදිලි විය යුතුයි. ඉතින් මේක සාමාන්‍යයෙන් ව්‍යාපාරයක මූලිකම පියවරක් වෙනවා. තමන්ගේ ව්‍යාපාරය සඳහා හොඳ දැක්මක් සකස් කර ගැනීම. බිම්මල් නිෂ්පාදකෙක් ගත්තොත් එහෙම එයාට දැක්මක් හදා ගන්න පුළුවන් බොහොම සරලව. දකුණු පළාතේ ප්‍රමුඛතම බිම්මල් නිෂ්පාදකයා වීම බොහොම සරලයි. ඒක ළඟා කරගත හැකි ඉලක්කයක්.
අපේ ජීවිතයේ අරමුණු සාර්ථක කරගන්න අපි බලාපොරොත්තු වෙන තැනට යන්න ඉලක්කයක් අත්‍යවශ්‍යයි. එතකොට කෘෂි ව්‍යාපාරයකට කොහොමද අපි ඉලක්කයක් ලබා ගන්නේ? මේ දැක්ම කියන එක ටිකක් පුළුල් දෙයක්. මේ දැක්ම යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා සුදුසු ඉලක්ක අපි සකසා ගත යුතුයි. මෙන්න මේ කාලේ වෙනකොට මම මෙතෙන්ට යනවා. ඉතින් මේ ඉලක්කයන් සකසා ගැනීමේදී මම හිතන්නේ ඉතාමත් අවශ්‍යයි මේවා යථාර්ථවාදී ඉලක්ක වීම. ළඟා කරගත නොහැකි ඉලක්ක අපි සටහන් කරගත්තොත් මම හිතන්නේ අපේ ව්‍යාපාරයේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රසන්න මහත්මයා, අපි සාමාන්‍යයෙන් ජනවහරේ කතාවට කියනවා ඉක්මන් කොටයි කියලා. එතකොට කෘෂි ව්‍යාපාරයක් සඳහා සැලසුම් කිරීම කොහොමද වැදගත් වෙන්නේ? ඔව්, අත වශයෙන්ම දැන් අපි මේ කතා කරන කාරණාවලදී ඉතාමත් වැදගත් කාරණාව තමයි සැලසුම් කිරීම. විශේෂයෙන්ම ව්‍යාපාරයක් කියන කතාව අපි පැත්තකින් තිබ්බත් අපේ ඕනෑම දෙයකට සැලසුමක් නැත්නම් හොඳ ප්ලෑන් එකක් තිබුණාම අපි දන්නවා ඒ වැඩේ සාර්ථකව කරගැනීමේ ප්‍රවණතාවය ඉතාමත් වැඩි කියලා. ඉතින් කෘෂි ව්‍යාපාරයක් ගත්තම මේක සුවිශේෂී වෙනවා. මොකද කෘෂි ව්‍යාපාරයකදී තියෙන අවදානම ඉතාමත් වැඩි. අනිකුත් ඒවට සාපේක්ෂව මම කියන්නේ ඔබේ දාමයන්වල විවිධ ස්තරවල අපිට කෘෂි ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්. මේ විවිධ කෘෂි ව්‍යාපාර අවදානම විවිධාකාරයි. ඒත් එක්කම අපි හැමෝම දන්නවා අවදානම් වැඩි වෙන්න වැඩි වෙන්න ව්‍යාපාරිකින් ලැබිය හැකි ලාභයක් වැඩි. කළ යුතු වන්නේ කෘෂි ව්‍යාපාරයේ අපේ ඇග්‍රි බිස්නස් එක හොඳ ආකාරව සැලසුම් කරගත්තම අපිට පුළුවන් අර කියන අවදානම් තත්ත්ව මගහරවල ඉදිරියට යන්න. විශේෂයෙන්ම අපි අමතක කරන කාරණයක් තමයි මේ සැලසුම සඳහා සැලසුම සකස් කරන්න කලින් යම්කිසි සුළු ඕ අධ්‍යයනයක් කිරීම ඉතාමත් වැදගත්. දැන් අපේ ව්‍යාපාරයක ඕනෑම ව්‍යාපාරයක අගට ඉන්නේ පාරිභෝගිකයනේ. අපි හැම වෙලාවකදීම උත්සාහ කළ යුතු වන්නේ පාරිභෝගික අවශ්‍යතා තෘප්ත කිරීම තමයි. ඉතින් එහෙම වුණාම තමයි අපේ ව්‍යාපාරය තිරසාර ලාභදායි ව්‍යාපාරයක් වන්නේ. ප්‍රශාන් මහත්මයා, ජීවිතය ගත්තාම අපිට තියෙන්නේ බොහොමත්ම සීමිත කාලයක්. මේ සීමිත කාලය තුළදී අපි කවුරුත් කැමති සාර්ථකත්වය ළඟා කරගන්න. අපි කැමති මේ පිළිබඳව ඔබතුමාගෙන් අදහසක් ලබා ගන්න අවසාන වශයෙන්. ඔව්, දැන් අපි කෘෂි ව්‍යාපාර ගැන කතා කරද්දී අපි හොඳාකාරවම සැලසුමක් හදාගත්ත කියන්නේ ඒකේ ඇතුළේ අපේ තියෙනවා මේ ව්‍යාපාරය සාර්ථක කරගන්න යන මාවතේ විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. මේ ක්‍රියාකාරකම් සාක්ෂාත් කර ගැනීම ක්‍රියාකාරකම් මේ සැලසුමට අනුව ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම තමයි මං හිතන්නේ අපේ ඊළඟ පියවර වන්නේ. ඉතින් මේ පියවරේදී අපිට පුළුවන් අපි හොඳාකාරවම කලින් සැලසුම් කරගත්ත කාරණා ටික ඒ ක්‍රියාකාරකම් අපේ ව්‍යාපාරය තුළ ක්‍රියාත්මක කරන්න. ක්‍රියාකාරකම් සැලසුම් කරගත් ආකාරයට ක්‍රියාත්මක කිරීම තමයි මම හිතන්නේ ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා ඉවහල් වන්නේ. ඉතින් මේ කාරණා ටික අද දවසේ සම්බන්ධ වෙන ව්‍යවසායකයන් ඔළුවට ගත්තනම් මම හිතන්නේ සාර්ථක එමත් නැත්නම් තිරසාරව යන්න පුළුවන් ලාභදායි ව්‍යාපාරයක් සඳහා මං පෙත් සලසා ගන්න හැකියාව තියෙනවා. කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඔබට වැදගත් වෙන සුවිශේෂී ඉඟි පහක් පිළිබඳව අද දවසේ තොරතුරු අපි ඔබට ඉදිරිපත් කළා. ඉතින් මේ වෙනුවෙන් අපිට සම්පත් දායකත්වය ලබා දුන්නා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර සංවර්ධනාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන ASM රොෂාන් මහත්මයා. රොෂාන් මහත්මයා, බොහොමත්ම ස්තුතියි.